ඔහු සෙරාටෝ මීට අවුරුදු ගණනාවකට කලින් ඉතාලියේ ඉඳන් ඇමරිකාවට පලා ආ සංක්‍රමණිකෙක්. කාලයත් එක්ක නොඑක් දුක් විඳින් සෙරාටෝ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෝටලයක කෝකියෙක් බවට පත් වෙනවා. ඒ විදිහට මේ හෝටලේ Tamanගේ රැකියාව කරද්දී සෙරාටෝට ආහන්න දකින්න ලැබෙන්නේ ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. මේ පලාතේ ඉන්න දුප්පත් පවුල්වල ළමයි ගොඩ දෙනෙක් එක එක රැකියාවලට යොමු වෙලා සමහර දරුවන් මහ රෑ තිස්සේ හෝටල්වල මෙහෙකාර සේවයේ සමහර දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරු වෙලා තවත් දරුවන් මහ රෑට හෝටල්වල පිළිකණුවල ඇවිදිමින් කන්න දේවල් සොයනවා. ඔවුන් අතර ඉන්න පාසල් යන ළමයින්ට නම් පාසලෙන් උදේ සහ දවල් කෑම වේල ලැබෙනවා. ඉතින් ඔවුන්ගේ රෑ කෑම වේල සොයා ගන්න තමයි ඒ අය රෑට පාරට බහින්නේ. ඒ දරුවන් බොහෝමයකගේම දෙමව්පියන් ඔවුන් ගැන සොයා බලන්නේ නැහැ. ඒ අයත් රෑක් දවාලක් නැතිව මොනවම හෝ හම්බ කරගන්න එහෙම හිතුවනවා. ඉතින් මේ වගේ තැන්වල අසරණ වෙන දරුවන් මහමගට බහින්නේ निराයාසයෙන්. කොහොම හරි මේ දේවල් දකින සෙරාටෝට ඒ දේවල් ඇත්තෙන්ම දරාගන්න අමාරු වුණා. ඉතින් සෙරාටෝ කරන්නේ තමන් වැඩ කරන හෝටලේ ඉතුරු වෙන කෑම තව කෙනෙක් කාලා ඉතුරු කරපු තව කෙනෙක්ට කන්න පුළුවන් මට්ටමේ තියෙන කෑම මේ පුංචි දරුවන්ට හොරෙන් බෙදලා දෙන එක. සෙරාටෝ කාලයක් මේ දේ කරගෙන ගියා. ඉන්පස්සේ තමන් ගේම කියලා හෝටලයක් පටන් ගන්න සෙරාටෝ ඒ හෝටලේ හදන කෑමත් පුංචි දරුවන්ට බෙදලා දුන්නා. සෙරාටෝ ගැන දැනගත් අසරණ දරුවන් සිය ගණනක් රෑ වෙද්දී සෙරාටෝ ළඟට එනවා. සෙරාටෝ ඒ එන හැම දරුවෙක්ටම බඩ පිරෙන්න කන්න දෙනවා. සෙරාටෝගේ මේ මිලකල නොහැකි යහපත් ක්‍රියාව ගැන දැනගන්න මිනිසුන් සෙරාටෝගේ හෝටලේ හොයාගෙන එන්න වුණා. ඔවුන් දිවා කාලේ ආහාර අරගෙන සෙරාටෝට වැඩිපුර මුදලකුත් දීලයි පිට වෙන්නේ. ඒ අර අහිංසක දරුවන්ට හදන කෑම වේලට ඒ අයගෙත් උපකාරයක් ලබා දෙමින් බඩගින්න කියන දේ මිනිසුන් දවන තරම් ඒ ගින්නේ මේ අහිංසක දරුවන්ට දැවෙන්න නොදී සෙරාටෝ ඒ අය මුදව ගත්තා. ඒක කොයි තරම්නම් වටිනවද? ඉතින් කෝකියෙක් වුණත් නැතත් ඔබටත් පුළුවන් සෙරාටෝ වගේ වෙන්න. බඩගින්න විතරක් නෙවෙයි මිනිසුන් දවන හැම ගින්නක්ම නිවා දමන. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.